දැන් නීතිය පැත්තෙන් ගත්තට පස්සේ නම් වැරද්දක් කළාට පස්සේ මේ නීතිය නොදන්නාකම සමා මේ සමාවට කාරණාවක් නෙමෙයි කියලා. කියන්නේ දහසට කාරණාවක් නෙමෙයි කියනවනේ. නීතිය නොදැන සිටීම. ඒ කියන්නේ හැම දෙයක් ගැනම දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඕනම දෙයක නීතිය තියෙනවා. ඕනම දෙයක ලෝ එකක් තියෙනවා. අපි කියන්නේ ඒ කියන්නේ සමහරක් රට ගත්තොත් පිළිවෙලක් තියෙනවා. අපි දන්නේ නැති නිසා සමහර දේවල් වලට බය වෙනවා. සමහර දේවල් වලට ඉදිරිපත් වෙන්නේ. හිතේ බය තියාගෙන සමහර වෙලාවට ලෙඩ රෝග තත්ත්වෙම වැඩි කර ගන්නවා. දැන් මේ වෙලාවෙත් සමහර වෙලාවට ලෙඩක් එහෙම තියෙනවා නම් බෙහෙත් අරගෙන නැතුව යද්දී එක්ක බය නිසා එක එක විවිධ තමන් හදාගත්ත හේතු නිසා වෙන්න පුළුවන්. අන්න එහෙම හේතුත් එක්ක ඔබ බය වෙන පැත්තක් ගැන ඒ හිතේ තියෙන බය නැති කරන්න අපි සූදානම් වෙන්නේ. අපි ආරාධනා කළා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතාට අක්ෂි බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමෙක් කොළඹ ජාතික රෝහල නියෝජනය කරමින් හිතවතුනි අපි අද කැතව ගත්තේ වෛද්‍යතුමනි ආයිබෝ අපේ සංචාරක රාජ්‍ය අමාත්‍යතුමියත් ඉන්නවා අද කතාබහට මේ ඔබතුමාගේ නේහා සම්බන්ධ එතුමියගේ විෂය හා සම්බන්ධ සමහරවට ප්‍රශ්න හයි කමක් නැහැ දැන් අක්ෂි බද්ධය කිව්වම අපිට හරි මේ හුරුයි හැබැයි ඉතින් කුණිත බද්ධය කියලා කියන්නේ ඒක තමයි වෛද්‍යතුමා නේද ඔව් ඇත්තරම අපේ ළඟට එන රෝගීන්ගෙන් තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ඇස් බද්ධ කිරීම කියලා මේ ඒගොල්ලෝට හරියට මේ මනාව වැටහිමක් නැහැ ඇස් බද්ධ කිරීම කියලා අදහස් කරන්නේ සම්පූර්ණම ඇහැම බද්ධ කිරීම නෙවෙයි ඒකේ ඇසේ තියෙන පාර දෘශ්‍ය පටකයක් තියෙන කුණීතය ඒකට අපි ඉංග්‍රීසි කියන්නේ කෝනියා කියන එක ඒ කෝනියා කියන එකේ අසාත්මිකතාවයක් ආවොත් පමණ ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒක කැලලක් වෙන්න පුළුවන් සුවන වෙන තුවාලයක් වෙන්න පුළුවන් සමායට අර කෙරට කෝනස් කියලා තත්වයක් තියෙනවා මේ ඊටම බහුලව ඒකෙන් වෙන්නේ කුණීත ඉදිරියට නැරෑම එතකොට පෙනුම ගන්න තියෙන අවස්ථාව අඩුයි කණ්ණාඩි හෝ සිවිකාච භාවිතා කරලා අන්න ඒ වගේ අවස්ථාවකට කුණීතේ පමණක් ඒ කියන්නේ කෝනියා පමණක් මේ අයින් කරලා නිරෝගී කෝනියා එකක් එතන කුණීතයක් මේ පාවිච්චි කරලා අපි රෝගියාට නැවත පෙනුම ලබා දෙනවා එතකොට අපි දකින්නේ දැන් ඔව් දසමික ඔව් එතන අපි පෙන්නන්නේ සාමාන්‍ය ඇහැක ඇසක හරස් කඩක් මේ ඔකේ මේ ඇසේ අර රතු පාටද පෙන්නලා පෙන්නන්නේ ඒ කෝනියා එක. අහහ. අන්න ඒ කෝනියා එක පමණයි අප මේ බද්ධ කිරීමකදී මේ ඉවත් කරලා ඒ වෙනුවට නිරෝගී කෝනියා එකක් යොදන්නේ. ඔබතුමිට ප්‍රශ්නයක් තියෙනවද අහන්න? ප්‍රශ්නයක් නැන්නේ. හරි. ප්‍රශ්නයක්ම මම කතා කරන්නම් එහෙනම්. ඔව්. දැන් මේ ඔබතුමා සඳහන් කළා මේ වෛතුමා මේ විවිධ හේතු මත ඇස් බද්ධ කින සිදු කරන්න වෙනවා කියලා. ඔව්. එතකොට මේ එහෙම වෙන හේතු මොනවද කියලා අපි තව ටිකක් කතා කළොත්. ඔව්. ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. ලංකාව මේ ගොඩක් වෙලාවට මේ කෘෂි කර්මයේ සම්බන්ධ මේ ගොඩක් වැඩ කරන රටක්. ජීවනෝපාය වශයෙන්. එතකොට සමහර කාලවලදී ගොඩක් වෙලාවට ඇස්වල තුවාල ඇති වෙනවා. ඔය ගොඩක් වෙලාවට කුඹුරු වැඩ කරන කාලවල. ඔය ෆංගස් බැක්ටීරියා දිලීරසා බැක්ටීරියා වලින් වෙන සමහර කුණීත රෝග සුව නොවන තත්වයට ආවට පස්සේ කොච්චර ප්‍රතිකාර කරත් ඒක සුව නොවන අවස්ථාවක් වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම පෙනුම ගන්න බද්ධ කරන්න ඕනේ. ඒක එතකොට ඔය ඒක ඔය කුෂිකාර්මික හේතුන්. ඊළඟට ඔය ඉන්ඩස්ට්‍රියල් හේතුන් තියෙනවා. ඒ කියන්නේ කාර්මික ආයතන වැඩ කරනකොට හදිසි අනතුරු වෙනවා. එතකොට මූලික අවස්ථාවේ අපි ඒක මැහුම් දාලා ඒක සනීප කරනවා. හැබැයි ටික කාලයක් වුණාම ඒක සනීපෙන්නේ කැලලක් මැදි. එතකොට ඇහැට එන ආලෝකය ඇතුල් වෙන්නේ නැහැ. එතකොට ඒකත් සමහර වෙලාවට කණ්ණාඩි හෝ සිවිකාච වලට පේන්නේ නැත්නම් අපිට බද්ධ කරන්න වෙනවා. තව මම කැමති කියන්නේ කෙරටකෝනස් කියන තත්ත්වයක්. කෙරටකෝනස් කියන්නේ ඇහි කෝනියා එක කුණීතය ඉදිරියට අසාමාන්‍ය විදිහට නිරාගෙන යනවා. ඒක බහුලවම අපේ ළමයින්ට තියෙනවා අවුරුදු 10 15 අතර ඒ කෙරටකෝනස්කින් තත්වය දැන් අපේ ඉන්න දක්ෂ වෛද්‍යුරු අඳුරගන්න ඉතාම ඉක්මනට අපිට එවනවා. නමුත් මේක මූලික අවස්ථාවේ ප්‍රතිකාර කරේ නැත්නම් මේක ප්‍රෝග්‍රෙසිව් වැඩි වෙන තත්වයක්. ඒක මූලික අවස්ථාවේ අපිට වෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා දැන්. ඒ ප්‍රතිකාර ක්‍රම ජාතික අක්ෂි රෝහලේ තියෙනවා. මහනුවර අක්ෂි රෝහලේ තියෙනවා. ඒ මූලික අවස්ථාවේ ප්‍රතිකාර කරේ නැත්නම් ඒක වැඩි වෙනවා. එතකොට ඒ ළමයින්ගේ පෙනුම ගන්න තියෙන අවස්ථාව අඩුයි. අන්න ඒ වගේ වෙලාවටත් අපිට මේ ඇස්බද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඔය තව තත්ත්වයන් තියෙනවා
උපදින විටම මේ ඔය ඇහි නිකන් කැලල් තියෙන අවස්ථා තියෙනවා ඒක වුණත් කාලයක් ගියාට පස්සේ පෙනු වැඩි කරන්න ක්‍රමයක් නැත්තම් ඇස් බද්ධ කිරීමකට ලක් වෙනවා මේ වගේ විවිධාකාර හේතු තියෙනවා ඔබතුමගේ පවුල කවුරු ඉන්නවද ඇස් වලට කාච දැමුව හරිය ඇස් බද්ධ කිරීම වලට ලක් වෙච්ච අය හරිය ඔව් කාච දාපු අය ඉන්නවා මම දම්මපු මගේ ළඟ බඩට ඉන්න අය ඇස් වල ඒ කියන්නේ මගේ පත්ති වැඩ කරන ඒගොල්ලෝ ඒ කියන්නේ යාළ ඇවිල්ලා කියනවාද නැත්නම් ඔබතුමේ තේරුම ගන්න මම නොටිස් කරා ඒක එයාට එක ඇහැක එයාට එක පැත්තක් මං එයාට පෙන්නුවාම තනකොළ මෙහෙමයි කියලා එයා ඒක හොඳට බලලා යට ඊට පස්සේ මේ පැත්තෙන් බලනවා බලලා කියලා ඒක පේන්නේ නැහැ වගේ එක එද මං ඇහුවා එයාට එක ඇහක් පේන්නේ නැද්ද හරියට කියලා ඊපස්සේ මට කිව්වා ඔව් මේ ඇහි ප්‍රශ්නයක් තියෙනවා පේන්නේ නැහැ කියලා ඉතින් මං කිව්වා ඇහියෝ කියන්නේ නැත්ද කියලා ඊපස්සේ කිව්වා මේ යන්න ඕන පෙන් ඊපස්සේ මං යවලා එයාට ඒක කාෂියක් දැම්මා හොස්පිටල් එකට යවලා टेस्ट करने कोटे ये ही प्रश्न आती है मुझे ये काश या दान नो नो ना इतनी मांग यावला एक र काश या दम में हुआ दाला ये वाके मामा ऐसे टम मै मै मैं तुम्हाँ मैं किया ना दे मामा मागे पुत्गली का दाने ऐस वाले टा गुड़ाक का ऐट एक उदाहरण क्या मती एक ने मै ऐस पेनी मग आबादी नो आके आने ये पीना अपने මොකද අපි හැමෝටම මේ ලෝකේ සුන්දරත්වය මේ හැමදේම බලන්න මේ ලැබිලා තියෙන දේ තමයි මේ අපේ ඇස් දෙක. ඉතින් ඒක අපි නිකන් කතාවට කියනෝනේ මම මේ ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්නවා කියලා මේ කියලා. ඒ කියන්නේ ඒකේ එතරම් වටිනාකමක් තියෙනවා. මට කියන්න ඕන මෙතනදී තව ප්‍රශ්නයක් මේ රට තුල තියෙනවා. ඒ තමයි අපි මේ ඔය කන්ටැක්ට් ලෙන්සස් කියලා දාගන්නව නේද? පාට ඒවා එක එක જાති ඒවා विशाल डैमेज ऐस दिखा මේක හරියටම මේක මේවා විකුණන්න ඕන ඇත්තටම ඇස් සම්බන්ධයෙන් විශේෂ විශේෂත්වයක් දන්න මේ කියන්නේ විශේෂඥ පරීක්ෂාවක් කළා තමයි පරීක්ෂාවක් කරලා තමයි මේ කාච ඇත්තටම දාන්නේ වෙන රටවල් වල අපේ රටේ මේ වෙන දේ වෙන්නේ නැහැ අනිවාර්යයෙන් මේවා හැම දෙයක්ම ලස්සනට නියාමනය වෙලා මෙහෙම ගිහින් ඕන ඕන තැනකින් මේ කඩේ අඩු ගන්නවා වගේ ගන්න බෑ ඒවයි තියෙනවා තැන්. එතකොට ඒවට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා ගේ විකුණන අයට. මොකක් කරද? මොකද මේක මන් දන්න මේ ළමයෙකුට වුණා. ඒ ළමයා ගෑස් දෙක එකපාරට පේන්නේ නැතුව ගියා අර කා මේ කාච දෙක ගලව ගන්න බැරුව හිටියා. ඒ කියන්නේ මේ 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 ලෙන්සස් දෙක. මට ඒකටම මේ ඇත්ත ඒ කියන්නේ වෛද්‍යතුමා සාමාන්‍යයෙන් අපි දන්නවා ඒ කියන්නේ ඒහා සම්බන්ධ කෙනෙක් ළඟට ගිහලා ඇස් පරීක්ෂා කරලා ගැළපෙන ප්‍රමාණය සහ ඒ විෂන් එකත් එක්ක තෝරගන්න කියලා කොච්චර දැනුවත් කරත් එහෙම නොකරගෙන එනවද එහෙම ඇස්වල ප්‍රශ්න හදාගෙන ලෙන්සස් නෑ මේ විෂන් එක චෙක් කරන එක නෙමෙයි. ඔව් මේ ලෙන්සස් වලට කන්ටැක්ට් ලෙන්ස් එකේ තියෙන ප්‍රශ්න ඕනේ. ඔව් අපි ගන්නවා නම් අපි ඒක ඒක හරි භයානක දෙයක් අපි මේ ලස්සනට කියලා මේව පාවිච්චි කරනවා. නෑ මේ අමාත්‍යතුමිය මේ කතා කරපදි ඉතින් වැදගත් දෙයක්. මට ගොඩක් අත්දැකීම් තියෙන ඒ සම්බන්ධව ළඟදී මේ ළඟදී කියන්නේ මීට අවුරුදු කීපයකට කලින් මගේ ළඟට ආවා ඒ ඇත්තටම මේ මොඩල් කෙනෙක්. මේ කොහෙද ස්ටුඩියෝ එකක මක් හරි බෑක්ඩ්‍රොප් එකකට फोटो एक गंड मैं कंटाक्ट लेंस एक दाला फोटो एक गेला वेडिंग एक इसल दस इट पास मटन ऐह संपूर्ण पेसोला पै विषय रखी तब पै विषय रखी ऐह पेसोला इट पास अभी एक ऑपरेट कर लदल दूनना अंतिम महत्ता लंका में गिया मेक मेक एतर मे कर देखा तीन एक अरे प्रॉपर प्रैक्टिस कंटाक्ट लेंस एक दानवा की अरे अमृत सदन करावा गेम एक विद्यानुकूल देखने मे निका हेमत नम पारे हेम दांड एक मध्य पून गेमेटिस्टे कर अंक देख एक अरे गुड़ा खर हाइजेनिक प्रैक्टिस अवश्य मत अपी अद्यक शोधकन संबंध शोधकन गलवंड शोधकन दागंड අනිත් එක කවදාවත් ඔය නිකන් බැලු බැලමට තියෙන කන්ටැක්ට් ලෙන්ස් එක දාන්න හොඳ නැහැ. මොකද ට්‍රයල් ලෙන්සස් කියන එක හරියටම ක්ලීන් කරලා දාන්න ඕනේ. නැත්නම් ඒකේ තියෙන බැක්ටීරියා ඇහැට මේ ඉන්ට්‍රොඩියුස් කරාම
සමහර ඉන්ෆෙක්ෂන් තියෙනවා පැය 24කින් අඳ වෙන්න පුළුවන්. අනිත් එක හරිම අවශ්‍යනන්ත. අනිත් එක තමයි ඔය තව කෙනෙක් දාන එකක් තව කෙනෙකුට දාන්න බෑ. ඔව්. එහෙම කරන්න බෑ. හැබැයි මිනිස්සු ඒක කරනවා. සහ ගොඩක් කල් දැන් මේක කල්ලිකුත්තුමේ දිනයක් හිතන්නෙම නේ. කල්ලිකුත්තුමේ දිනයක් තියෙනවා. හැබැයි ඒක වඩා පාවිච්චි කරනවා. ඒක චේන්නේ නේ. අනිත් එක දැන් ඔය ඔය ඔප්ටොමැටිස් කෙනෙක් දෙන උපදේශ හරියටම පිළිපදින්න ඕනේ. මොකද අපි කියන ඕවර්නයිට් දාන්න එපා කියලා සමහර කන්ටැක්ට් ලෙන්සස්. මොකද සමහර අය ඔය පාටිස් වලට එහෙම ගිහිල්ලා ඊවරේලා නිදා ගන්නවා කන්ටැක්ට් ලෙන්ස් එක තියලා. ඒක අතිශයින්ම දරුණු තත්ත්වයක්. ඊළඟ දවසේ එනකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපේ ළඟට එනවා. අනිත් එක කන්ටැක්ට්ස් එක ගලව ගන්න බැරි ප්‍රශ්නයක් එනවා. ඒක ගොඩක් වෙලාවට අර ප්‍රොපර් කන්ටැක්ට් ලෙන්ස් ප්‍රැක්ටිස් එකක් අපේ නැහැ. रोगी प्रधान प्रश्न समहार वचन सिंगर वाले ट्रांसलेट कर මයෝපියා කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වය. එතකොට මේ හයිපරෝපියා කියන්නේ දුර දෘෂ්ටිකත්වය. එතකොට මයෝපියා අවිදුර දෘෂ්ටිකත්වය කියන සිංහල වචන තේරුවා ළඟ පෙනීම. එතකොට ඒක රෝගයක් ගැන ඒක එච්චර සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේ. දැන් මට මම ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන උගන්වනවා. මොකද ඒක නැත්ත හරි අමාරුයි. මොකද patient කෙනෙකුට refer කරගන්නත් බෑ සමහර මේ අපි හිතමු අපි කියන තත්වයක් සිංහල පතපත නැහැ. නමුත් මම හිතන්නේ ඒක සිංහලින් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ඒක ඉගෙන ගන්න එක මම හිතන විදිහට ඒක හොඳ දෙයක්. එතකොට දැන් ඔය කාචයක් කියන එකෙන් අදහස් කරනවා අක්ෂි කාච. ඒතකොට ඒක සිවි කාච කිව්වොත් එහෙම ඇහි මතු පිට පෙනුම වැඩි කරන්න තාන කාචයක් වෙන්න පුළුවන්. ඒක ඒ වගේම අර ලස්සනට දාන කොස්මටික් කන්ටැක්ට් ලෙන්ස් එකක් වෙන්නත් පුළුවන්. සිවි කාච. කන්ටැක්ට් සිවි කාචයක් කියන්නේ කන්ටැක්ට් ලෙන්ස් එකක්. ඒක ලස්සනට දානවා. අමාත්‍යමිය සඳහන් කරා වගේ ඒක කොස්මටික් කන්ටැක්ට් ලෙන්ස් කියනවා. එහෙම නැත්නම් ඔට ඔප්ටිකල් කන්ටැක්ට් ලෙන්ස් එක කියන්නේ ඒක කණ්ණාඩි දාන්න නැති අය පාවිච්චි කරනවා. විෂන් එක වැඩි කරන්න දාන එකක්. ඒක කණ්ණාඩි වෙනුවට ඒක තියෙන රිප්ලේස්මන්ට් එකක්. මොකද සමහර තත්ත්වයටදී කණ්ණාඩියට අපිට කරෙක්ට් කරන්න නිවැරදි කරන්න බැරි නම් අනිවාර්යෙන් කන්ටැක්ට් ලෙන්ස් එකක් දාන්න ඕනේ. අර ඒ එතකොට සිවිකාචි හැබැයි ඒක පැලඳියගෙන ඉන්න ඕනේ වෙලාවක් එහෙම තියනවා නේද වතුර. අපි ඇත්තටම මම නම් කියන්නේ සාමාන්‍යයෙන් ඇහ හොඳටම පාවිච්චි කරන වෙලාවට දාන්න නිතරම දාන්න ඕනේ අවශ්‍ය වෙලාවට අනිත් වෙලාවට කන්නඩියක් දාන්න ඒක එච්චරම මේ අර අර හાર્ට් ෆාස්ට් රූල්ස් කියන්නේ එහෙම තියාගන්න ඕනේ නැහැ අපි හිතමු ස්ටඩිස් කරන ළමෙක් අවුරුදු 15ට වැඩි යට වගේ තමයි අපි රෙකමන්ඩ් කරොත් එහෙම සමහරට අඩු යටක් දෙන අවස්ථා තියෙනවා ඒතර අපි කියන්නේ ඒ වැඩ හොඳටම වැඩ කරන වෙලාවේ තියා දාගෙන ඉඳ ඊට පස්සේ ගලවන්න ඊට පස්සේ කන්නඩියක් දාන්න ඉන්න ඒ වගේ එතකොට තව කාචවරකයක් තියෙනවා ඔය අපි හැම වෙලාවෙම කතා කරන ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ට්‍රාකියුලර් ලෙන්ස් කියලා. ඒක ඇහැ ඇතුළට දාන කාචයක්. ඉතින් ඒකට මම හිතන්නේ හරි සිංගල වචන වල ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ට්‍රාකියුලර් ලෙන්ස් එකක් කියන්නේ කැටරැක්ට්. ඇහි සුද තියෙනකොට සුද අයින් කරලා දාන කාචය. අපි මේ කතා කරන දේ හා සම්බන්ධව එතුම දකින රූපසටහන. ඔව් දැන් මෙතන දැන් මේක මීට ඔව් මේකට කලින් එක පොඩක් පොඩක් පෙන්වනවා නම් හොඳයි. කලින් පින්තූරේ පොඩක් පෙන්වනවා නම් තවත් ඉස්සරහට පොඩක් ගන්න. මුලට යන්න. ඔව් දැන් මෙතන අපි මෙතන මම පෙන්නන්නේ මේ දැන් සාමාන්‍යයෙන් මේ කෝනිය අර මං කිව්වේ දැන් ඔය ඇහ බද්ධ කිරීම සම්බන්ධයක් මේක. ආ ආ මේකදී අපි කරන්නේ අර ඇහි ඔය දැන් ඔය ඇස් බද්ධ කිරීම පිළිබඳව තව අදාසක් දෙන්න තමයි මම මේ ස්ලයිඩ් එක හැදිවේ. ඇහි තියෙන මතු පිට ඔය පාර දෘශ්‍ය පටලේ ඉවත් කරලා ඔය කෝනියා කියන එක ඉවත් කරලා ඒක රිප්ලේස් කරන එක තමයි ඔය කෝනියා ට්‍රාන්ස්ප්ලන්ට්. මොකද ඒක හරිම නැත්තම් සමහර අය එනවා ඇත්තටම ඇහක් නැහැ. ඇහක් නැතිවෙයිලා හනවා මේ ඇහක් බද්ධ කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මොකක් හරි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිදී මුළු ඇහැම අයින් කරලා තියෙනවා. ඔය තමයි එතනට එන්න කලින් අක්ෂි බද්ධය ළඟට එන්න ඕනේ. සාදන් දීම ගැන කතා කරන්න ඕනේ. දැන් අමතුමි අපි අහලා තියෙනවානේ සමහර වෙලාවට එක එක ගණන් වලට පුළුවන් අර මේ කැටරක් ආවට පස්සේ සුදාවට පස්සේ ලෙන්ස් එක අපි දානවානේ. ගියාට පස්සේ එක එක මිල ගණන් යටතේ ලෙන්ස් එක තියෙනවා. තෝරගන්න තියෙන අතේ තියෙන ගානට. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ ක්වොලිටි එකේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? එහෙම ලෙන්ස් එක තෝරගන්න එකේ මිලත් එකේම ප්‍රශ්නයක් තියෙනවද? ඒක ටිකක් මම අමාරුව දාන්න ඕනේ ප්‍රශ්නයක්. ඒකට මෙහෙමයි දැන් සමහර මේ ආයතන ඒ කියන්නේ ඔය ඉන්ටර්නැෂනල් කම්පැනිස් ඒගොල්ලෝ ගොඩක් මේ පරීක්ෂණ කළා තියෙනවා ඒ අර ඉන්ට්‍රාකියුලර් ලෙන්ස් එක නිෂ්පාදනය කරන්න. එතකොට සමහර ඒවා තියෙනවා ඔය
සමහර අය විශ්වාස කරනවා ඒ බ්ලූ ලයිට් එක ඇහැට අනතුරු කරේ. ඒක කියන්නේ බ්ලූ බ්ලොකින් ඉන්ට්‍රාකියුලර් ලෙන්සස් කියලා. සමහර ඒකට විරුද්ධයි. තව සමහර ලෙන්සස් හදලා තියෙනවා මේ ඔය පොඩි පොඩි මේ වර්තන වෙන කොටස් ඉවත් කරලා අර හොඳ ක්ලියර් විෂන් එකක් වෙන විදිහට. තව ඒ වගේම ගන්න මැටීරියල් එක. ඒ වගේම සමහර ලෙන්සස් හදනවා ඉතාලම මිලිමීටර් දෙකක දෙකටත් අඩු සිදුරකින් දෙකට නමලා ඇතුල් කරලා ඇහැ ඇතුලේ මේ ඒක දිග යන විදිහට. තව ලෙන්සස් තියෙනවා කෙලින්ම ලෙන්ස් එකම මිලිමීටර් 5මාරක 6ක විතර ලෙන්ස් එකක්. ඒක ඇහැ ටික ලොකුවට කපලා දාන්න. ඒතර ඒ වගේ තියෙන ගැටලු වැඩි. දැන් ඇත්තටම ගොඩක් වෙලාවට කැටරක් සර්ජරි එක දිනු වෙලා තියෙන අර ෆෝල්ඩබල් ලෙන්ස්. ඒ කියන්නේ නමලා දාන ලෙන්සස් වගේ. ඒතර ඒවා භාවිත කරන මේ විද්‍යාත්මක පසුබිම. ඒවට අර ෆිසික්ස්. ඒතකොට මැටීරියල්ස් ඒව අනුව ඒගොල්ලෝ භාවිත කරන තාක්ෂණයේ අනුව වෙනස් වෙනවා. ඒක හරියට උදාහරණයක් විදිහට කිව්වොත් වාහන මිලදී ගන්නවා වගේ තමයි. ඒ වගේ තියෙනවා. හැබැයි ඒ වගේ අපි දන්නා පරිදි පැහැදිලි වෙනස්කම් තියෙනවා. නමුත් දැන් අපිට ඒ වුණාට අර ඕනම ලෙන්ස් එකක් ප්‍රමිතියක් මූලික ප්‍රමිතියක් ඇතුව අපි අනුමත කරොත් ඒකෙන් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියන එකත් අපි මේ කියන්න ඕනේ. ඒ කියන්නේ ඕනම එකකට මහන්සි වෙලා වැඩිපුර වියදම් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. අමාත්‍යම දැන් වෛද්‍යතුමාගේ සේවය ලබා ගන්න විදේශිකයන් පවා ලංකාවට එනවා. අපේ අය විදේශගත වෙලා ඉන්න අය සමහර වෙලාවට වෛද්‍යතුමා ළඟටම වෛද්‍යතුමාවන් සාගෙන ඇවිල්ලා ඒ සත්කම් කර ගන්නවා. ඒ තරම් ප්‍රවීණයෙක් වෛද්‍යතුමා. ඒ අත්දැකීම ගැන අපි ටිකක් කතා කරමු. මේ ඇස් පරිස්සම් කරන්න යන එක ටිකක් ඒක ඔබතුමා කරන ඉතා ඉහළම කාර්යයක්. දැන් මෙතුමී මැදිහත් වෙලා තව කෙනෙක්ට ඇස් පෙනීම ලබා දෙනවා කියලා කිව්වා. ඒක ඉතා මගේ කළ යුතු දෙයක් නේ. ඔබතුමාත් එතනින් එහාට කියලා තව සේවාවක් කරන්නේ. සේවාවල් දැන් කොච්චර කාලයක්ද? දැන් මම ජාතික අක්ෂරෝහලට පත් වුණේ 2013. 2013 වසරේ මගේ පශ්චාත් පුහුණුව මම ඉන්දියාව ඇපලෝ හොස්පිටල් එකේ ලබා ගත්තේ ડોક્ટર රාජේෂ් පොග්ලා කියන කෝනිය ස්පෙෂලිස්ට් කෙනෙක් යටතේ. ඊට පස්සේ මම ලංකාවට ආවම කෙලින්ම මට ජාතික අක්ෂරෝහලේ ඔය ඇස්බද්ධ කිරීම සම්බන්ධ ඒකකයට මම පත් වුණේ. එදා සිට අද දක්වා මම වැඩ කරනවා. එතකොට මේ ඔය විදේශ රෝගීන් ගැන කතා කරාම අපි කියන්න සතුටුයි අපේ අපිට ඉන්න දක්ෂ වෛද්‍යුරු කණ්ඩායම. संकीर्ण प्रतिकार සුද ඔපරේෂන් කරන දැන් නොවන තරමක් ඇස් බද්ධ කිරීම වුණත් සියලුම පහසුකම් දැන් අපේ රටේ තියෙනවා. මෙඩිකල් ටුවරිසම් ගැන අපි කතා කරොත් ඇත්තටම අද හොඳ දවසක් මේ සංචාරක සම්බන්ධ අමාත්‍යමත් ඉන්න හින්දා මේක ඇත්තටම මම හැමදාම කතා කරන දෙයක්. හැබැයි තාම මට පොඩ්ඩක්වත් මේක ඉදිරියට ඇරයි යන්න බැරි වෙලා තියෙනවා. මොකද මම වැඩ කරපු ඉන්දියාවේ ඊටාම මේ බහුල වෙන දෙයක් තමයි ඔය මිඩ්ල් ඉස් පේෂන්ට්ස් රයිනවා. ඒගොල්ලෝ ඇවිල්ලා එතනින් ඔපරේට් කරගෙන සතියක් විතර ඒ ට්‍රීට්මන්ට් එක අරගෙන හැබැයි ඒගොල්ලන්ගේ නේ ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ ඔක්කොම ඔය ටුවරිසම් ටිකකුත් කරගෙන තව සමාජයට ඔය අනිත් හෙල්ත් ෆැසිලිටීස් අරගෙන ඒගොල්ලෝ යනවා යනවා. නමුත් මේ තත්ත්වය අපිට දිනු කරන්න බැරියයි කියන ප්‍රශ්නේ හැමදාම මට තියෙනවා. හැබැයි දැන් මේනකොට අපි සීෂල්ස් පේෂන්ට්ලා මං හිතන්නේ අපිම 15 දෙනෙක් 20ක් විතර අපි ඔපරේට් කරලා තියෙනවා. මෝල්ඩිව්ස් පේෂන්ට්ලා පකිස්තාන්. නමුත් මේක ඇත්තටම අපිට මේ රෝගීන් යොමු කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් වලින්. ඒතර අපි කරලා යන. නමුත් මේක මම හිතන්නේ ඉදිරියේ ඇත්තටම ගවර්න්මන්ට් එක රජය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික වෙලා මොකක් හරි වෙනමම ඒකකයක් සංචාරක අමාත්‍යාංශයක් එක එකතු වෙලා කරනවා නම් මේක ඇත්තටම අපිට මේ ඩොලර්ස් ගන්න කන පුළුවන් ලේසිම ක්‍රම. ඔය දැන් මම හිතන්නේ ඔබතුමිය ගොඩක් වෙලාවට කතා කරනවා මේ මේ අර කන්ට්‍රෝවර්ෂල් දේවල්. නමුත් නමුත් මේක ඇත්තම ඊට වැඩිය හරි ලේසි දෙයක් අපිට කරන්න පුළුවන්. නමුත් අර ඒ මං කියන්නේ ගොඩක් දේවල් ඒවා ඇත්තම ප්‍රායෝගික දේවල් කතා කරනවා. ඔව් මේක වෙලා තියෙන්නේ ડોක්ටර් එකක් මේ රට ගැන ලෝකයට අපේම සමහර මාධ්‍ය තුලින් ලෝකයට පෙන්වලා දෙනවා මේ රට හොඳ නැහැ. මේ රටේ දැන් පහුගිය කාලේ අපි දැක්ක ප්‍රශ්න තිබුණා.
හැබැයි ලෝකයට ගියේ මේ රටේ වෛද්‍යවරුත් හොඳ නැහැ මේ රටේ අපේ බෙහෙත් ටිකත් හොඳ නැහැ මේ මේ මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ රටේ මේ මේ ඉස්පිරිතාල වල ලෙඩු මැරෙනවා දැන් මේ අපේ පාර්ලිමේන්තු මේ සතියත් දැන් සෞඛ්‍ය අමාත්‍යතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනත් තියෙනවා ඒක අපි ආගියුමන්ට් එක කරගන්නේ මේ 7-8 වෙනිදා මේ එන දවස් දෙකේ ඉතින් ඒකෙදිත් මගේ කතාවකුත් තියෙනවා පාර්ලිමේන්තුවේ මම මේක ගැන කතා කරනවා මේක වෙලා තියෙන්නේ මේ රටගෙන දෙන මේ මේ පික්චර් එක මේක ගැන දෙන මේ ඉමේජ් එක ලෝකෙට සම්පූර්ණම අපි විසින් අර මම හැමදේම කියනවා වගේ මේ රටට වෙලා තියෙන්නේ අර තම යකඩය තමන්ගේම මලකඩ වලින් විනාශ වෙනවා වගේ අපේම රටේ ඉන්න කොටසක් මේ රට මුළු ලෝකෙටම පෙන්වලා දෙනවා වැරදි තැනක ඉන්නේ කියලා ඒකයි වෙලා තියෙන්නේ දැන් මේතුමා මේ කියන කතාව හරි මේ ලංකාවට අපිට ඕන තරම් මෙඩිකල් ටුවරිසම් වලට මිනිස්සු ගෙන්නන්න පුළුවන්. මොකද අපි කිව්වා වගේ අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා මේ රටේ. ඇත්තටම. නමුත් මේක වෙලා තියෙන්නේ මේක ප්‍රොමෝෂන් එකක් වෙලා නැහැ. මේක අපි හරියට හිතලා බලලා ප්‍රොමෝට් කරා නම් ඔය කියන විදිහට ගොඩක් අය මාලදිව ඉන දැන් ඉන්දියාව ඒ වගේ දැන් ඉන්දියාවට ගොඩක් අය යනවා. අපේ කොච්චර යනවද ඉන්දියාවට ඔපරේෂන්ස් වලට? ඒ යනකොට අනිවාර්යෙන්ම ඔය ඩොක්ටර් කිව්වා වගේ ෆැමිලිස් එක්ක යනවා. ඒතර ඒක වෙනම ටුවරිසම් එකක් වෙනවා. මුළු ගෲප් එකක් අපිට එන්ට්‍රේන් කරන්න පුළුවන්. ඒකක්ම යනවනේ. එතකොට ඒ වගේ දැන් තායිලන්තේ යනවා ගොඩක් අය. ගොඩක් අය ගොඩක් වෙලාවට කොස්මෙටික් සර්ජරි වලට තායිලන්තේ යනවා. හැබැයි අපේ රටේ ඉන්නවා ගොඩක් දක්ෂ කොස්මෙටික් සර්ජන්ස්ලා. ඒතර මේ ඔක්කොම අපි කරන්න ඕනේ ලෝකයට මේක ප්‍රොමෝට් වෙන මේවා ප්‍රවර්ධනය කරන්න ඕනේ. මේ රට තුල මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මෙහෙම දේවල් කරන්න පුළුවන් මේ වගේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. मेके आरक्षा तीन मे हेल्थ अंड सेफ्टी का तीन की मेक प्रमोट लोकेट ये प्रमोशन कदम अवश्य एक करता कौर दाने मे लोके रटवल दंका मे तीन गुड़ा मन दी पास को प्रहार इसला रटे गुड़क मेडिकल टूरिज्म अभी तिबुना पीटर रटवल गुड़क आवा गुड़क मे ऑपरेशन प्राइवेट हॉस्पिटल एक संपूर्ण बिंदु बैठना ගොඩක් අපි දැක්කා මෝල් නාලදිවයි ඉන්නේ මේ කොටසක් මෙහෙ එනවා මෙඩිකල් ටුවරිසම් වලට. හැබැයි මොකද දැන් වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉස්පිරිතාලට දියුණු කරා. දියුණු කරලා ප්‍රොමෝට් කරා. ඒක ප්‍රවර්ධනය කරා. අපේ රටේ දැන් මෙන්න මේ දේවල් වෙනවා. දැන් වෙනම යනවා මාලදිවයි ඉන්නට ඒ වට. ඔතම කෙනෙදර මේ අදාළ අය අදාළ කාර්ය වෙනුවෙන් තමන්ගේ වගේ කිමිටු කරනවා නම් හැමදේම කරන්න පහසුයි. ගොඩක් වෙලාවට අපි කරන දේශපාලඥයන්ට හෝ මේ රාජ්‍යයට හෝ කාට හරි ඇඟිලි දික් කරනවා. හැබැයි තනිතනම ගත්තට පස්සේ ડોක්ටර් අපි ප්‍රශ්න කළොත් අපෙම්ම අපි දෙයක් කරලා තියනවද කියලා නැති තැනකට ප්‍රශ්න ආපහු එනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. මේ ලංකාවේ මේ වෙලා තියෙන්නේ මේගොල්ලන් මේ රටෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් කියන එක හැමදේම හිතන්නේ. අපෙන් මොකද්ද රටට දෙන්න පුළුවන් කියලා කිසි කෙනෙක් ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ. හැබැයි ඔබතුමේ හිතනවා. ඔබතුමේ හිතලා ගොඩක් වෙලාවට කතා කරනවා. ඒ නිසා මේ ගොඩක් අය ආදරය කරනවා. දැන් ඔහොම ගිහිලා දැන් තව කෙනෙක්ට පෙනීම ලබා දෙන්නත් කටයුතු කරන කෙනෙක් හම්බෙන්න මත වෙච්ච කාරණාවක් අද හිතාගෙන ආව දෙයක් නෙමෙයි කියන්නේ. ඒක සාමාන්‍ය ජීවිතේ ඔබතුමිය කරන දෙයක්. අපි වෙලාව බලන්න ටිකක් වෙලාව බලලා වෙලාවපොව කතා කරමු. उत्तर ඒකත් මේ ඊටාම මේ වැදගත් ප්‍රශ්නයක් මොකද මේ ළඟදී මම දැක්ක Facebook එකක මේ ජීවත් වෙන පුද්ගලෙක් ඇහෙන් දන් දුන්නා කියලා ලොකු මේ මේකක් වෙනවා මේ විස්තරයක් වෛරල් වෙනවා සාමාන්‍ය වෛරල් එකක් යනවා මේ ඊට පස්සේ මම හොයලා බැලුවා නමුත් ඒක එක තැනකින් එහාට මට යන්න බැරි වුණා මට යන්න එපා කියලා කිව්වා මොකද මේ ඒක ආගමික ප්‍රශ්න අරව මෙයා ගොඩක් එනවා කියලා නමුත් ඊටාම පැහැදිලිව මේ मेसेज दंडवनी सामजेट जीवत्व सिटी पुद्गल अभी खुनीत बद्धकी सदा यशलभागा एक लंका नीति अनु इडकट नैत एक दडीव प्रकाशकंडवनी जीवत्व इनकूट दंगेम दान मेम हेक दुना एक प्रधान आगम संबंधक नम जीवत्ला इनकूट अभी खुनीत
කෝනියා කියන එක ගන්න නැහැ ජීවත් වෙලා ඉන්න ලයිව් මේ කට්ටියකින් අපි ගන්නෙ නැහැ ඒක නමුත් සමහර වෙලාවට ඔය මේ මේ කන්ජන්ටිවා තියෙන මේ සුදු පාට ටිෂු එක තියෙනවා එහේ ඒක මිලිමීටර් 2ක විතර 3ක විතර කොටසක් පවුලේ එක්කෙනෙක් ඒ කියන්නේ අපි තුන් patient ගේම අනිත් ඇහෙන් ගන්න අවස්ථාව තියෙනවා හොඳ ඇහේ ඒ වගේම ළඟම අර living related දෙමෝපියන්ගේ සහෝදර සමගෙම ගන්න අවස්ථාවක් තියෙනවා නමුත් අර ඇස් බද්ධ කිරීම කෝනියා ට්‍රාන්ස්ප්ලැන්ට් එකකට අපි ගන්නෙ නැහැ. එතකොට මේ ඇස් බද්ධ කිරීම කතා කරොත් ලංකාවේ ප්‍රධාන ඉතාම කීර්තිමත් ආයතන දෙකක් තියෙනවා. එකක් අර මීට වසර ගණනාවකට කලින් අර වෛද්‍ය හර්සන් සිල්වා මහත්මයා පටන් ගත්ත අක්ෂිදාන පදනම සම්බන්ධ ඒක තමයි අවුරුදු මම හිතන්නේ අපි මේ මේ ප්‍රෝග්‍රෑම් එකට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට එනකොට තිබ්බ ඒක එක ඉතාලම සරික ඉතාලම දිනුම වෙලා ජාත්‍යන්තරයට පවා අපේ රට එළියට අරන් ගිය මේ ආයතනයක් ඊළඟට ජාතික අක්ෂිරවහලට සම්බන්ධ ජාතික ඇස් බැංකුව අපි 2011 ස්ථාපනය කරා ඒක ඇත්තටම සිංගප්පූරු ගවර්න්මන්ට් එකෙන් සිංගප්පූරු නැෂනල් ආයි ඉන්ස්ටිටියුට් එකේ ඒ දවස්වල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතුමා හිටු අපේ හිතුව විශේෂඥ අක්ෂි වෛද්‍ය වෛද්‍ය චරිත් පොන්සේක මහත්මයා මේ ඒ කණ්ඩායම එකතු කරලා එකතු වෙලා ගත්ත දෙයක් ඒකත් මේ ඉතාම විද්‍යානුකූලව ඇස් සකස් කරනවා රෝගීන් සඳහා දැන් මේ ජාතික අක්ෂි රෝහල සම්බන්ධ ඇස් බැංකුවෙන් 80ක් 90ක් විතර රටේ ඉන්න වෛද්‍යවරුන්ට ඇස් ලබා දෙනවා වෛද්‍යවරු දැන් අපි ලියනවානේ මම මරණට පස්සේ ඇස් දන් දෙන්නේ කැමති සිරුරේ කොටස් දන් දෙන්නේ කැමති වගේ අපි මම ලියනවානේ ලියුවට සමහරක්කට ඇස් දන් දෙ ගන්න බැරුව යනවා ඒ කියන්නේ සිරුරේ ඒක මුළු හැම නැතත් කොටසක් ගත්තත් ඒකත් කරගන්න බැරුව යනවා ඇයි මොකද ප්‍රශ්නේ මේක දැන් මෙහෙමයි මේක හේතු කීපයක් තියෙනවා එකක් තමයි සාමාන්‍ය මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒක ඊටාම විද්‍යානුකූලවම පැය 6ක් ඇතුළත ඇහැ ගත යුතුයි පැය 4කින් වඩා හොඳයි නමුත් පැය 6ක් ඇතුළත ඇස ඇස් බැංකුවක් සම්බන්ධ කාර්මික ශිල්පියෙක් ඒ ඇස ලබා ගත යුතුයි. ඒ කියන්නේ එයා සම්බන්ධ දුරකථන අංකයක් තියෙනවා අපි දුමු ටිකක් දුර පළාතකදී අනතුරක් වෙලා කෙනෙක් මිය යනවා. ඔව්. එතකොට දැන් ජාතික ඇස්ට්‍රෝ හලට සම්බන්ධ අක්ෂි බැංකුවට ඇත්තට බැංකුවට මගේ ළඟ ඇත්තට මම ටෙලිෆෝන් නම්බර්ස් නැහැ නමුත් හොයාගන්න ඉතින් පහසුයි. ඒ ආයතනයට දැනුම් දුන්නොත් ඒගොල්ලන්ට හැබැයි ඒක ඇත්තම බලනවා ඩිස්ටන්ස් එකත් ඒ දුර බලපාන නැතු මේ ළඟම තියෙන රජ රෝහලට ගිහිල්ලා එහෙම බෑ බෑ හැබැයි සමහර රෝහල් වල දැන් උදාහරණයක් විදියට අක්ෂිදාන මේ පදනම ඔය හත්ස සිල් අක්ෂිදාන පදනමේ සම්බන්ධ නියෝජිතයන් රට පුරාම ඉන්නවා එතකොට ප්‍රධාන රෝහල් ඔක්කොම ආවරණය කරනවා ඒ වගේම ජාතික ඇස් බැංකුව අපේ ඇස් බැංකුවේ කලෙක්ටිව් සෙන්ටර්ස් දෙකක් මහනුවර සහ කුරුණෑගල රෝහල් වල පිහිටලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඒ රෝහල් අවට රෝහල් ආවරණය කරනවා. ඒ වගේ මේ සැලකිය යුතු රටේ සැලකිය යුතු ප්‍රමාණයක සිදුවෙන මරණ සහ එම ඇස් දන් දෙන්න කැමති නම් ඒ සඳහා ඒ අවකාශය තියෙනවා. ඒක මේ ඒ රෝහ ප්‍රධාන රෝහල් හැම එකකම කොටින්ම කිව්වොත් ඒ සම්බන්ධතා මේ සම්බන්ධ මේ විස්තර දැනගන්න පුළුවන්. අරුදිරිය දන් දෙනවා වගේ සමහරකට අපි හිතනවා නේ දන් දුනම එක්කෙනෙක් විතරයි ජීවත් වෙන්නේ කියලා. හැබැයි එහෙම නෙමෙයි. එතන නිහට කියලා දැනුවත් වෙන්න කාරණා තියෙනවා. මේ ඇස් සම්බන්ධව තියෙන රෝගී තත්ත්වයන් වලට පගහැරලා කල් දාලා පස්සේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැති කරගන්න එපා කියන කාරණා විශේෂයෙන් වෛද්‍යතුමා මතක් කරන්නේ. වසර ගණනාවක අත්දැකීම් සහිතව මේ කතා කරන්න බොහොම ස්තුතියි. වෛද්‍යතුමාද පැමිණියට අපේ නුගසවන කතාව බහට ගොඩක් දේවල් දැනුවත් වුණා බලන් ඉන්න අය. අපි මේ අමතුමිය මෙතුමට සමුදෙනවා. හැබැයි ඔබතුමිට සමුදෙන්නේ නැහැ. ඔබතුමිය තියාගන්න අපි